කැලණිය විශ්වවිද්‍යාලයේ දලුකම පරිශ්‍රය සියලු සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ සවි කර තිබූ CCTV කැමරා පද්ධතියට හානි කිරීමේ සිද්ධිට අදාළව සිසුන් 25 දිනකට වසර දෙකක පන්ති තහනමක් පැනවීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර ඇතැයි සඳහන්. 2017-2018 අධ්‍යයන වර්ෂවලට අදාළ ඉගැන්වීම් කටයුතු හෙටින් අවසන් වන බැවින් හෙට පෙරවරු 8න් පසු විශ්වවිද්‍යාලයේ දලුගම පරිශ්‍රයට සියලු සිසුන්ට ඇතුල්වීම තහනම් කර ඇති බවද පාලන අධිකාරිය දැනුම් දෙනවා. හෙට පෙරවරු 8ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් නිවාසික සියලු සිසුන්ට ඉවත් වන ලෙස දන්වා ඇති අතර සත්‍යාන්ත පාඨමාලා විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි සඳහන්. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගැලවීමේ සීදියට සම්බන්ධ භික්ෂුන් වහන්සේ ඇතුළු සිසුන් 3 දෙනෙකු ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට තිබූ අතර 12 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කැමරා පද්ධතියට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වුණා. කවුරුත් දන්නවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සෑම රාජ්‍ය ආයතනයකම ආරක්ෂිත කැමරා පද්ධති සවි කළා. ඉතින් විශ්වවිද්‍යාලත් රාජ්‍ය ආයතනය. ඉතින් රාජ්‍ය දේපළවල ආරක්ෂාව සඳහා ගුරුවරුන්ට බයෙන් ආ සැකයෙන් තොරව ඉගෙනීම් කටයුතු කිරීම සඳහා, ඊළඟට ශිෂ්‍යයන්ට බයෙන් ආ සැකයෙන් තොරව ඉගෙන ගැනීම සඳහා ඔවුන්ගේ ආරක්ෂිත විධිවිධාන තර කරන්න ඕනේ. කාටත් රහසක් නෙමෙයි. අමානුෂික නවක වදයක් ක්‍රියාත්මක වුණා. ඒ නිසා 2000ක් පමණ ගිය වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ නැහැ කියලා කවුරුත් දන්නවා. ඒවා සම්පූර්ණයෙන් රාජ්‍ය දේපළ හානි කළාම මම සඳහන් කළේ උපකුලපතිතුමාට අභ්‍යන්තර පරිපාලන නීති අනුව ගන්න ක්‍රියාමාර්ග ගන්න රජයේ අපි මැදිහත් වෙන්නේ. පොලිසිය රටේ නීතිය සැමට සමානයි. අකුරටම නීතිය ක්‍රියාත්මක කරන්න